අපිට තියෙන්නේ ඕ ගේට් එක. ඕ ගේට් එකේ ස්විචස් දෙක සමාන්තර ගතව තියෙනවා. ඒ කියන්නේ AB සමාන්තර ගතව තියෙනවා. අපිට AND ගේට් එකට ගියා නම් අපි දකින්නවා ඒ ස්විචස් දෙක, A සහ B ස්විචස් දෙක තියෙන ශ්‍රේණිය අපි කියන්නේ එක කරේ පස්සේ එකක්. අපි විසින් කියනවා series. ඒගොල්ල අපි ඕ ගේට් එකට ගියොත් අර මම කිව්වා AB ස්විචස් දෙක තියෙන සමාන්තර ගතව වෙන වෙනම lines දෙකක එහෙම නැත්නම් parallel විදිහට තමයි මේ AB switches දෙක තියෙන්නේ. අපි මේකේ inputs දෙක ගත්තොත් එහෙනම් ඒ switches වල තියෙන මේ input එක A, A switch එක A, input B switch එක මේ gate එකට input එකක් ලෙස එනවා. Q මේකේ bulb එක result එක output එක ලෙස ලෙනවා logic gates එකේ. අපි truth table එක fill කරන්නේත් inputs දෙකේ හැසිරීම අනුව Q කියන result එක, Q කියන ප්‍රතිඵලය කොහොමද ලැබෙන්නේ කියලා. එහෙනම් A input එක සහ B input එක අනුව Q result එක නැත්නම් bulb එක ලැබෙන්නේ කොහොමද කියලා. අපි කලින් වගේම තමයි AB switches දෙකක හැසිරීම ගත්තොත් එක්කෝ AB switches දෙකම දාලා නැහැ. එහෙම නැත්නම් AB switches දෙකම දාලා එහෙම නැත්නම් B switch එක off කරලා A switch එක දාලා එහෙම නැත්නම් A switch එක off කරලා B switch එක දාලා ඔය විදිහට තමයි අපිට ගන්න පුළුවන් උපරිම අවස්ථා ටික. අපි ගත්තොත් A switch එක off කරලා B switch එක off කරලා A switch එක off කරලා B switch එක දාලා A switch එක දාලා B switch එක off කරලා switches දෙකම දාලා ඒ අනුව කොහොමද ප්‍රතිඵලය ලැබෙන්නේ කියලා. එතකොට අපි දන්නවා මේකේ සංවෘත පරිපථයක් ලැබෙන්නේ A switch එක දැම්මොත් දකින්න මෙන්න මෙතන සංවෘත පරිපථයක් නිර්මාණය වෙනවා. switch එක දැම්මොත් right මේ තියෙන්නේ සංවෘත පරිපථය. අපි දකින්න බල්බ් එක සහ switch එක අතර බැටරි එක අතර මෙන්න මේ ඒරියා එකේ සංවෘත පරිපථයක් අපිට තියෙනවා. B switch එක දාලා A switch එක අපි විවෘතව තැබුවත් අපි දකිනවා B switch එක සහ බල්බ් එක බැටරි එක අතර සංවෘත පරිපථයක් මෙතන නිර්මාණය වෙනවා. ওই විදිහටම switches දෙකම දැම්මත් පරිපථය නිර්මාණය වෙනවා. එක switch එකක් දැම්මත් පරිපථය නිර්මාණය වෙනවා, බල්බ් එක ඔන් වෙනවා. මේ switch දෙකෙන් දෙකම විවෘතව පැවතුනොත් පමණයි අපිට බල්බ් එකට කරන්ට් එකක් ලැබෙන්නේ නැත්තේ. දැන් දෙකම විවෘතව පවතිද්දී මේ බැටරි එක බල්බ් එක හරහා මේ සංවෘත පරිපථයක් මේ අවස්ථා දෙකෙන්ම නිර්මාණය වෙන්නේ නැහැ. ඒ නිසා පරිපථ මේ බල්බ් එක දැල්වෙන්නේ නැහැ. ඒ අනුව අපිට තේරෙනවා මෙන්න මෙතන රිසල්ට් එක එන්න ඕනේ. switches දෙකම off කරලා තියෙද්දී කොහොමත් පරිපථයට අවශ්‍ය විදුලි බලය ලැබෙන්නේ නැහැ. බිඳුවයි. ඊට පස්සේ අපි ගත්තොත් B සහ A switch වලින් ඕනම switch එකක් අපි සංවෘතව පැවතුණා. නැත්නම් close කරලා තිබුණොත් bulb එක බැල් වෙනවා. ඒ අනුව මේකේ A switch එක on කරලා තියෙනවා. ඒ නිසා bulb එක දැල් වෙනවා. switches දෙකම on කරලා තිබුණොත් කොහොමවත් bulb එක දැල් වෙනවා. කිසිදු ගැටලුවක් නැහැ. සියනුව මේකේ result එක ප්‍රතිඵලය ලැබෙන්නේ Q 0.1111 කියලා. ඒ අනුව අපිට කියන්න පුළුවන් මේ ප්‍රතිඵලය ලැබෙන්නේ නම් මේ AB එකතු කරන්න ඕනේද එහෙම නැත්නම් ගුණ කරන්න ඕනේද මේ ඇඩ් කරන්න ඕනද එහෙම නැත්නම් මල්ටිප්ලයි කරන්න ඕනද? බිඳුව ධන බිඳුව බිඳුවයි බිඳුව ධන 1 1 1 ධන බිඳුව එහෙම නැත්නම් 1 + 0 1 1 + 1 1 1 කියලා ලැබෙනවා. මෙතන 1 ධන 1 1 ලැබෙන්නේ කියලා අදහස් කරන්නේ 1 1 අපි සාමාන්‍යයෙන් ගන්නේ ගණිතයේදී 2 කියලා. නමුත් මෙතන අපි ඉගෙන ගන්නේ තාර්කික ద్వාරය එහෙම නැත්නම් බූලියානු ගණිතය බූලියන් ඇල්ජිබ්‍රා. තන බූලියන් ඇල්ජිබ්‍රා වලදී අපි පිළිගන්නේ A switch එක on B switch එක on ඒ අනුව Q bulb එක on කියන අවස්ථාව මිසක් on on double on කියන කතාවක් නෙමෙයි. එතන මෙතන අපි ගන්නේ on 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 කියන කතාව නිසා තමයි අපි කියන්නේ 1 1 1 කියන ප්‍රතිඵලය ලැබෙනවා කියලා. මෙතන අර on on නිරූපණය කරනවට වඩා අපිට 1 1 නිරූපණය කිරීම ගණිතයේදී පහසුවක් දැනෙනවා. ඩේයනු අපිට මේ Q වල ප්‍රතිඵලය මේ ලොජික් ගේට් එකේ ප්‍රතිඵලය අපි ගන්නේ switches දෙකේ එකතුවකින් ලැබෙන ප්‍රතිඵලයක් ලෙස. A සහ B වල එකතුවකින් ලැබෙන ප්‍රතිඵලයක්. නැත්නම් addition එක අනුව තමයි මේ result එක ලැබෙන්නේ. A + B
ඔයාලට තවත් මේ වගේ YouTube videos බලන්න ඕනි කියලා හිතෙනවා නම් මේ channel එක subscribe කරන්න. Facebook page එක තියෙනවා Advanced ICT කියලා, ඒ page එකට like එකක් දාන්න. හරි, අපි එහෙනම් ඊළඟ video එකෙන් හම්බෙමු.